මඤ්ඤුකවලින් පිටි සකස් කරලා ඒ වගේ ආහාරමය අගේ වැඩි කරලා සකස් කළ ආහාරයක් තමයි මඤ්ඤුක පෝෂ. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 4 වසර අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය හදාරනවා. මම මගේ ව්‍යවසායකත්වයේ යටතේ මම මගේ ප්‍රොඩක්ට් එකක් විදිහට නිර්මාණය කරන්නේ සහ ඉනොවේෂන් එකක් විදිහට තමයි මේ මඤ්ඤුක පෝෂ කියන ප්‍රොඩක්ට් එක එන්නේ. එතකොට මේක නිර්මාණය කරන්න මූලිකම හේතුව වුණේ එකක් තමයි අද කාලයේ වෙනකොට මඤ්ඤුකාවලට සමහර අය අකමැත්තක් තියෙනවා සහ සමහර අය බියක් තියෙන මඤ්ඤුක කන්න ඒක ඊට අමතරව තමයි මඤ්ඤුක කියන්නේ ගොඩක් කාලවලට මේ හානි වෙන ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ වසරක් මේ දවසක් ඇතුළත මේක පරිභෝජනයට ගත යුතු වෙනවා. වෙළඳාමට එද්දී මේකට යම් කිසි හානිවීම සිදු වෙනවා පොත්තට. ඒ හානිවීම එක තමයි අර ලිනමරින් කියන සංයෝගයේ සයනයිඩ් කියන රසායනික බවට පත් වෙලා අර කැමල් නුසුසු තත්ත්වයට පත් වෙන්නේ. අපේ නිෂ්පාදනය තුළ අපි මේක සිදු කරන්නේ අපිම වගා කටයුතු කරනවා මේ මඤ්ඤොක්. ඒවා තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියට එන්නේ. එතකොට අපි දවසක් යන කලින් අපේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ මඤ්ඤොක භාජනය කරනවා. එතකොට අර හානි වෙන ස්වභාවික සයනයිඩ් ග්ලූකෝසයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. මේකට මඤ්ඤුකාවලට අමතරව ඉරිඟු, සහල්, සෝයා, මුං ඇට, කුරක්කන් සහ පිටි කරපු කිරි අන්තර්ගත කරලා තියෙනවා. මේ සම්බන්ධව මම ITI ආයතනයේ වාර්තාවන් ලබාගෙන තියෙනවා. ඒ සම්පූර්ණයෙන්ම සයනයිඩ් නැහැ කියන තැනට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ නිෂ්පාදනය වෙනුවෙන් මට වසරේ ව්‍යවසායකයා කියන සම්මානය හම්බුණා. මගේ නවෝත්පාදන තියෙනවා, ගත්තොත් මඤ්ඤුක නූඩ්ල්ස් එක තියෙනවා. මේ මඤ්ඤුක පලින් හදුව මේ මඤ්ඤුක නූඩ්ල්ස් එක කිසිම තිරිඟු පිටි මිශ්‍රණයක් නැහැ. ඒක 100%ක් මම තහවුරු කරනවා. මේකේ මඤ්ඤුක 80%ක් තියෙනවා. එතකොට මගේම සොයාගත්තු ක්‍රමවේදයකට තමයි මම මේක සකස් කරන්නේ. එතකොට ඒ සකස් කරපු මේ පිළියෙල කරගත්තු මඤ්ඤුක ඔබ බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. ඊට අමතරව දැනට තියෙනවා මඤ්ඤුක කොත්තු එක තියෙනවා. එතකොට 180%ක් මඤ්ඤුක තියෙන්නේ. ඉතුරු 120 තියෙන්නේ කෝන්. එතකොට මේ තියෙන පිළිල කරගත්තු මඤ්ඤුක කොත්තුව. මේ තියෙන්නේ මඤ්ඤුක පෝෂ වලින් හදපු මඤ්ඤුක අග්ගලා කියන එක.